සමදා සමහන් සමදා සුවෙන් මෙවන් පසුබිමක පරාටේ නීතිය ක්‍රියාත්මක වීම බලක්වාලීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ලාංකීය එක්සත් ව්‍යවසායක සංගමය පවසනවා. එතකොට මාස 10ක් ඇතිද ව්‍යාපාරයක් යම්කිසි තැනකට ගෙන්නන්න කොහෙත්ම නැහැ. එතකොට ජනාධිපතිතුමා මේ දීපු ලිහිල් කාලයට සාධාරණයක් ඉෂ්ට කරන්න නම් මේක තව අවුරුදු 3ක් දක්වා දීර්ඝ කරන්න ඕනේ. මේ පරාටේ නීතිය සස්පෙන්ඩ් කරන්න කැබිනට් එකෙන් ගත්ත තීන්දුවෙන් පස්සෙත් මේ බැංකු නිර්ලජ්ජිත විදියට ප්‍රොපර්ටිස් 0.02 කින් අත්පත් කරගත්තා. මේ පරාටේ නීතිය වෙනුවට අලුත් නීතියක් ගේන්නකෝ. අනිත් රටවල් වගේ මාස 10 ඇතුළත ඒක කරන්න පුළුවන්. ඇමරිකාවේ 11 වෙනි නීතිය කියලා නීතියක් තියෙනවා. ණය අර්බුදයක් ඇති වුට ඔවුන් සමාගම් නැගී සිටවන්න යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා. අන්නේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්න කියනවා මහ බැංකුවේ අධිපතිවරයා. ප්‍රශ්නේ ඉවරයිනේ. මෙතර ණය පැහැර හරින්නන් කිහිප දිනකගේ බලපෑම් වලට ප්‍රතිචාරයක් ලෙස පරාටේ නීතිය හරහා ණය අය කර ගැනීම අත්විටුවමින් ආණ්ඩුවගත් ඒකපාර්ශ්වීය තීරණය මෙරට ආර්ථිකයේ හදවත හා ජීවනාලිය බඳ වූ බැංකු ශේෂ්ත්‍රයට විශාල ඍණාත්මක බලපෑමක් ඇති කළ හැකි බව ශ්‍රී ලංකා බැංකු සංගමය පවසනවා. මේ පිළිබඳව බැංකු සමග කිසිදු සාකච්ඡාවක් සිදු කර නොමැතිව පෙන්වා දුන් සංගමය රජයේ මෙම තීරණ හේතුවෙන් සියලුම ව්‍යාපාරිකයන්ට ණය ලබා ගැනීමේ පිරිවැය වැඩි වනු ඇති බවද පවසනවා. එම සංගමේ නිවේදනය කරන්නේ පාර්ලිමේන්තුව හරහා පවතින නීති සංශෝධනය කරනතුරු බැංකු විසින් සුදුසු අවස්ථාවලදී අධිකරණයට යාමට පෙර සිදු කළ හැකි අවසාන විකල්පය ලෙස පරාටේ ප්‍රතික්‍රමයේ භාවිත කරනු ඇති බවයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.